Hi, good morning. මම මේ වීඩියෝ එකද කරන්න කල්පනා කරපු මූලිකම හේතුව තමයි මීට සතියකට විතර කලින් මම දැම්ම පෝස්ට් එකක් කොළඹ ප්‍රධාන පාසලක් ඒගොල්ලෝ ඩිස්ටන්ස් ලර්නින් හොදට කර අසා කොළඹ මම ආපු දැකපු පාසල්වල ඩිස්ටන්ස් ලර්නින් ළමයින්ට ගෙදර ඉඳන් ඉගෙන ගන්න වැඩේ තිතර කරා කියලා මම පෝස්ට් ගණනාවක් දැක්ක. ඒතර මම ඒ ගැන සඳහනක් කරා. එතකොට මේකට ආපු ගොඩක් මගේ කොළඹ සහ කොළඹින් පිට ඉන්න යාළුවන්ගෙන් ආපු කමෙන්ට්ස් ගැන හිතලා තමයි මම මේ පෝස්ට් එක කරන්න කල්පනා කරේ. ඇත්තටම ඩිස්ටන්ස් ලර්නින් එක ලංකාවේ සාර්ථකද අසාර්ථකද කියන එක අපි සොයාගන්න ඕනි. නමුත් පෙනෙන විදියට අපි යම්තාක් දුරකට සාර්ථකත්වයක් තියෙනවා, ඒ වගේම යම්තා දුරක අසාර්ථකත්වයකුත් තියෙනවා. මම එක කියන්නේ කොහොමද, ඩිස්ටන්ස් ලර්නින් සාර්ථක වෙන්න ප්‍රයිමරි මූලිකව කොටස් තුනක් බලපානවා. එක තමයි කනෙක්ටිවිටි එක. ඒ කියන්නේ කනෙක්ෂන් එකක් ඕනේ, ඉන්ටර්නෙට් ඕනේ. ඩිස්ටන්ස් ලර්නින් වෙන්න දෙන්නේ කනෙක්ටිවිටි එකක් නැද්ද? ඉතින් කනෙක්ටිවිටි එක. ඊළඟ එක තමයි ඩිවයිස් එක. ඒ කියන්නේ ඩිවයිස් එකක් තියෙන්න ඕනේ. ඩිවයිස් එකක් නැතුව කනෙක්ට් වෙන්න බෑ. තුන්වෙනි එක තමයි ඇඩප්ටබිලිටි එක. ලංකාවේ ලොකු ගැටලුවක් තියෙනවා. අපි ICT එකත් එක්ක වැඩ කරනවා. ඇඩප්ටබිලිටි එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මගේ මේ වීඩියෝ ගන්න කී දෙනෙක් ලයිට් බිල් ඔන්ලයින් ගෙවනවද? මගේ මේ වීඩියෝ ගන්න කී දෙනෙක් වෝට බිල් එක ගෙවනවද? ෆෝන් බිල් එක ඔන්ලයින් ගෙවනවද? ලොගින් වෙලා කී දෙනෙක් ඔන්ලයින් බැංකින් පාවිච්චි කරනවද? කී දෙනෙක් රෙවිනිව ලයිසන් එක ඔන්ලයින් අරන් තියෙනවද? ගත්තොත් මෙජොරිටි එකක් ඉන්ටර්නෙට් පාවිච්චි කරන ඩිවයිසස් තියෙනවා. කොළඹ ඉන්න එක්ක, කොළඹින් පිට ඉන්න එක්ක, වෙන රටන් කී දෙනෙක් යූස් කරනවද? ඒක හරි අඩුයි. එතන ලංකාවේ ලොකු ගැටලුවක් තියෙනවා. අපි රිජෙක්ට් කරන්න තමයි බලන්නේ, ඇඩප්ට් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට මම මූලික කාරණා තුන සර්ව සම්පූර්ණ වෙන්න ඕනේ ඩිස්ටන්ස් ලර්නින් හරියටම කරෙන්න නම්. එක කනෙක්ටිවිටි එක, මේක ඩිවයිසස් කියලා ගන්න සමහර කටිය ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එක, දෙක ඩිවයිසස්, මොකක් හරි ඩිවයිස් එකක් තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි ස්මාර්ට් ඩිවයිස් එකක් තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි ඇඩප්ටබිලිටි එක. ඩිවයිස් එකක් තිබිලා ඉන්ටර්නෙටුත් තිබිලා ඔයා කැමති නැත්නම්, ඔයා මේක රිජෙක්ට් කරනවා නම් ඩිස්ටන්ස් ලර්නින් සාර්ථක වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණ ගත්තොත් මම ওই තුනේ තියෙන ප්‍රශ්න කතා කරන්නම්. කොළඹින් පිටට යද්දී කොළඹත් සමහර ප්‍රදේශ තියෙනවා ඉන්ටර්නෙට් 4G ෆයිබර් ඔප්ටික්ස් නැහැ. ඒ කියන්නේ හරියට වීඩියෝ කෝල් එකක් ඩිස්ටන්ස් ලර්නින් සෙෂන් එකක් කරගන්න අමාරුයි. එතකොට මේක කොළඹත් තියෙන, කොළඹින් පිටත් තියෙන, කොළඹින් පිට මේක අපි දකිනවා ලොකු ප්‍රවණතාවයක් මේක නොලැබීමේ. දෙවෙනි එක තමයි ඩිවයිස්. ඩිවයිස් ප්‍රශ්නේ අපි දකින්නට ඉඩිය වෙනස් විදිහකින් මම දකින්නේ, ලංකාවේ ඩිවයිසස් වැඩිපුර තිබ්බත්, ෆෝන් වැඩිපුර තිබ්බත්, ස්මාර්ට් ඩිවයිසස් තිබ්බත්, එක ගෙදරක ළමයි 4 දෙනෙක් 3 දෙනෙක් ඉන්නවා නම් 3 දෙනාගේම සෙෂන්ස් 3 උදේන යන්නේ. එතකොට ඩිවයිස් 3ක් දෙන්න තය තාතර බෑ. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට සමහර ගාල්ල එක ඩිවයිස් එකයි තියෙන්නේ. ඒකින්ද මෙතන ඩිවයිස් ප්‍රශ්නේ ලොකුවටම ලංකාවට, ලංකාවේ ඩිස්ටන්ස් ලර්නින් එක, මේ අපි මම කතා කරන ඇත්තටම පාසල් අධ්‍යාපනය ඩිස්ටන්ස් ලර්නින් මේ අවුරුද්දේ කරගෙන යන හදන, ඒක සාර්ථක කරන්න තියෙන ලොකුම චැලෙන්ජස් වලින් එකක්. තුන්වෙනි එක තමයි ඇඩප්ටිබිලිටි එක. ඔයගොල්ලෝ හිතලා බලන්න, COVID-19 ෆස්ට් සෙෂන් එක ආපු දවස්වල අපි ඒ දවස්වල පටන් ගත්ත ඉස්කෝල, සමහර ඉස්කෝල පටන් ගත්ත ඩිස්ටන්ස් ලර්නින් ඒ දවස්වලම. හැබැයි ඒක ගත්තට අපිට සෙට් වුණෙත් නැහැ. ඒක ළමයින්ටත් හරියට උනේ නෑ වැඩේ. ඒකින්ද අපි එහෙනම් අපි ඇඩප්ට් උන්නේ. හැබැයි වේව් 2 එක ආවම, වේව් 2 එක ආවම තම හෘද සාක්ෂියට එකඟව බලන්න, ළමයින්ුත් ඒකට ඇඩප්ට් වෙලා, ටීචර්ස්ලත් ඒක හරියට කරලා, ස්කෝල්නුත් ඒකට අවශ්‍ය කරන පාසුකම් සලසලා, මම හිතනවා මම දැක්ක පරිසරය තුළ ඩිස්ටන්ස් ලර්නින් එක, ඩිස්ටන්ස් ලර්නින් කියන එක වේව් 2 එකේදී, කියන්නේ පහුගිය මේ මාස 4-6 සීමාවේදී ඒක හොඳට වුණා කියන තැන මම ඉන්නේ. එතකොට අනිත් පැතිවල ඕක නොවෙන්න කාරණා තමයි අර මමක ප්‍රයිමරි කාරණා තුන. තව එක කමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා, ඩිස්ටන්ස් ලර්නින් සාර්ථක වෙන්න මේ දෙමාපියන්ගේ අධ්‍යාපනයත් යම්තාක් දුරකට බලපානවා කියලා. මමත් යම්තාක් දුරකට ඒකට එකඟ වෙනවා. ඒකට හේතුව තමයි විශේෂයෙන් 1 වසරේ සිට 7 වසර දක්වා ළමයින්ට ඩිස්ටන්ස් ලර්නින් කරනකොට පැන නැගෙන ගැටලු. එක කනෙක්ටිවිටි වෙන්න පුළුවන්, එක ඩිවයිස් ගැටලු වෙන්න පුළුවන්, එක ටීචර් කියන දේ නොතේරෙන්න වෙන්න පුළුවන්, අහ බැඳුණු ගැටලු
පවතින්න පුළුවන්. හැබැයි මේ ගැටලු වලට ළමයට ඒ වෙලේ සපෝට් එකක් දෙන්න, ළමයා හරියට හරි මාර්ගයට දාන්න දන්න කෙනෙක් නැත්නම් එතන පොඩි ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක ඒකත් අපිට ගන්න පුළුවන් හතරවෙනි උපකාරණාවක් විදියට. එහෙනම් මෙන්න මේ මූලික කරුණු තුනයි ඔයහා බැඳුණු තව පොඩි පොඩි කාරණාත් එක්ක තියෙන ඒ ප්‍රශ්න වල අපි විසඳුම් සොයා ගන්න ඕනේ. ඒ කියන්නේ මගේ මේ පෝස්ට් එක මට දාන්න ඕනේ, මට කියන්න ඕනේ ඩිස්ටන්ස් ලර්නින් තමයි ඉදිරියට ළමයින්ට තියෙන ලෝකය. ඒක කැමති වුණත් නැති වුණත්, ඩිවයිස් තිබුණත් නැතත් ඒක තමයි ලෝකෙ වෙන්නේ. ඒකින්ද අපි මේකට හැඩ ගැහෙන්න ඕනේ. ඉතින් අපි ඇඩප්ට් වෙන්න ඕනේ. අපි මෙන්ටලිටි එක හදාගත්තොත් අපි මේකට ඇඩප්ට් වෙනවා කියලා ඔය ඩිවයිසස් හොයාගන්න එක, කනෙක්ටිවිටි ගැටලු මොන යම් විදිහකින් විසඳගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. ඉතින් අපි බලමු මේකට කොහොමද රජයක් සහ එහා බැඳුණු ආයතන කටයුතු සලසන්නේ කොහොමද කියලා. බොහොම ස්තුතියි.